කවුරුත් 100ට 50 අරගෙන නැහැ. සුළුතර ජනාධිපතිතුමෙක් ඉන්නේ. පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ වැඩිච ජනසංඛ්‍යාවෙන් 142ක් ගත ජනාධිපතිවරයෙක්. ඉතින් පාර්ලිමේන්තුව බලන්න ඕනේ කොහොමද අපි ඊළඟට ශක්තිමත් කරගන්නේ කියලා. අපි ඒකයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දෙගොල්ලොන්ගම එකම මතය ධර්ම අයන ඉන්නේ. ඉතින් ඒගොල්ලොන්ට එකතු වෙන්න පුළුවන් නම් හොඳයි. සමග ජන සන්ධානයේට ලැබිය යුතු ඡන්ද ප්‍රමාණයක් සජාතික පක්ෂයේ නායකයා නැත්නම් ස්වාධීන විල්ලපු ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතායි ගොඩට වැටලා තිබෙනවායි කියලා බොහෝ තර්ක විතර්ක තිබෙනවා. කොහොම වුණත් එතුමා ලබාගත් මිලියන 2.2 කියන්නේ ලක්ෂ 22 ඡන්ද ප්‍රමාණයක්, ඒ වගේම සමග ජන බලවේගයේ සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණයත් එකතු වුණොත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට වඩා වැඩි. ඒ වගේම පාවිච්චි නොවිච්ච ඡන්ද ප්‍රමාණය ඊටත් වඩා විශාලයි. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 3/1ක් තමයි ජනාධිපති අනුර දිසානායක මහතා ලබාගෙන තිබෙන්නේ. ඉතින් කාට හරි එහෙම තර්ක කරන්න පුළුවන්. නමුත් අපි විශ්වාස කරනවා අපි ඒ අඩුපාඩුවත් හදාගෙන යලි සියලු දෙනා දිනාගෙන නැගිටින්න උවමනයි කියලා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් නම දුටුවා ප්‍රකාශ කළා තිබෙනවා උන් සම්දානයක් ගොඩනගනවායි කියලා. ඒ සම්දානයට අපිත් එකතු කරගන්නවා වගේ අදහසක් තමයි මාධ්‍යම ප්‍රකාශ කළා තිබුණා. අපි ඒකට කැමති නැහැ. විශේෂයෙන්ම අපි එකතු වෙ යුතුයි බිම්මට්ටමේ පාක්ෂිකයන් නැවත දිනා ගන්න. අපිත් එක්ක නැති අය යලි එකතු කරගන්න. ඒ වගේම අපිට එකතු කරගත්ත හැකි කණ්ඩායම එකතු කරන අපේ සමග ජන සන්ධානයේ හැටියට අපි ඉදිරියට යන්න ක්‍රියා කරන්න ඕනේ. එහෙම නැතුව අපි කොහොමත් ගිහිල්ලා වලිගයක් වෙන්නේ නැහැ. සුරක්ෂිතව බාර දීපු අර වැල්පාලමේ ළමයා නැවත ගන්නද මේ ලෑස්ති වෙන්නේ? වැල්පාලමේ ළමයා සුරක්ෂිතව බාර දුන්නද නැද්ද කියන එක රටේ ජනතාව දන්නවා. රටේ ජනතාව වැල්පාලමේ නෙමෙයි ඉන්නේ, වැලුත් නැතුව ඉන්නේ. අපිට අවශ්‍ය ජනතා බලයක් ගොඩනැගීම පාර්ලිමේන්තුව තුළ. ඒකට අවශ්‍ය වැඩපිළිවෙළ සහ උපාය උපක්‍රම පිළිබඳව තමයි මේ දවස්වල අපි කටයුතු කරමින් ඉන්නේ. ඔබතුමාලා හිතනවද දැන් ජනාධිපතිතුමාට විශාල බලයක් දුන්නනේ නැවත වතාව පාර්ලිමේන්තුවෙත් බලය ජනතාව නොදී ඉඳී කියලා? දැන් ඉන්නේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජයග්‍රහීව සූදානම් වෙන්න. අපි ජනාධිපතිතුමාට නිශ්චිත කාලයක් දෙනවා. අපි පාර්ලිමේන්තු බහුතරයක් ගත්තත් අපි එහෙම බාධා කරන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙනවා ඒ පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීම. දේශපාලන ව්‍යාපාරයක් ඉදිරි. මොකද රටේ බහුතරයක් ජනාධිපතිතුමා පත් කරේ නැහනේ. රටේ සුළුතරයකින් එතුමා ජනාධිපතිවරයා බවට පත් වුණා. බහුතරයක් ඒට විරුද්ධයි. ඒකෙන් කියන්නේ අපි දිනුම් කියලා. අනුර කුමාර සානාගේ මැතිතුමාට අපි නිශ්චිත කාලයක් දෙනවා. එයා හොඳට කරා යනවා නම් අපේ සහයෝගය කිසිදු ප්‍රශ්නයක් නැහැ. කොන්දේසි විරුද්ධව දෙනවා. අපිටත් ඕනේ මේ රට හරි පැත්තට අරයන්.